ආයුබෝවන්, කොහොමද ඔයාලට? අද මම හදන්නේ රසම රස වඩේ එකක්. මේක හදන්න මම කිසිම කෘතීම රසකාරක වර්ගයක්වත් පිපුම් කාරක වර්ගයක්වත් පාවිච්චි කරලා නැහැ. මේක හරිම රසයි. අපිට විනාඩි 10ක් වගේ පොඩි කාලයකදී හදාගන්නත් පුළුවන්. මේක හදලා තියෙන්නේ රුලන් වලින්. ගෙදරට අමුත්ත කෙන වෙලාවකට වුණත් අපිට වෙනසකටත් එක්ක මේ විදිහට වඩේ එකක් හදලා දෙන්න පුළුවන්. පොඩි අයත් හරි කැමතිනේ මේ වගේ දේවල් කන්න. අපි බලමු මේ රසම රස වඩේ එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන මම අරගෙන තියෙනවා රුලන් කප් එකක්. මේක බැදලා නෙමෙයි තියෙන්නේ, සාමාන්‍යයෙන් අපි කඩෙන් ගේන රුලන් එක. මේ ඒකම ලුණු ගෙඩි භාගයයි, අවමිරිස් කරල් දෙකයි, සුදු ලුණු බික් දෙකයි, කරපිංචා ඉත්තකුයි හීනියට කපාගෙන තියෙනවා. තව මම මෙතන අරගෙන තියෙනවා කහ කුඩු තේ හැඳි අටෙන් එකයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, කෑලි මිරිස් කුඩු තේ හැඳයි, සූදුරුයි අබයි තේ හැඳි භාගය ගාණි අරන් තියෙනවා. ලුණු තේ හැඳක් තියෙනවා. මෙතන ඇල් වතුර මිලිලීටර් 400ක් තියෙනවා. බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් අරගෙන තියෙනවා. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට අපි ගත්ත තෙල් වලින් මේස හැන්දක් විතර දාගන්න. ඒක රත් වෙනකොට සූදුරුයි අබ ටිකයි දාලා පොඩ්ඩක් ඒක පුපුරන්න අරින්න. අබ ටික පුපුරනකොට ඒකට එකතු කරගන්න සුදු ලුණු ටිකයි, හපාගත්ත ලුණු ටිකයි, අමු මිරිස්, කරපිංචා ඒ ටික දාලා පොඩ්ඩක් හොඳට තප්පර 30ක් විතර තෙලේ තෙම්පරාදු කරගන්න. ඔයාලා සැරට හදාගන්න කැමති නම් මේකට කොච්චි වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳට බැදෙනකොට හොඳ සුවඳක් එනවා. එතකොට අපි එකතු කරනවා කහ ටිකයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිස් කුඩු ටිකයි. ලුණු ටිකත් මේකටම දාලා හොඳට කලවම් කරන්න. ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු එහෙම ඔයාලා කැමති විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. තව තප්පර 30ක් විතර මේ ටික මෙහෙම කලවම් කරලා ඊළඟට අපි මේකට ඇල් වතුර ටික එකතු කරගන්න ඕනි. ඇල් වතුර ටික හොඳට උතුරන්න දෙන්න. වතුර ටික උතුරනකොට අපි ගත්ත රුලන් ටික මේකට දාලා හොඳට කලවම් කරන්න ඕනි. රුලන් ටික කැටි නැති වෙනකන් හොඳට හැඳි ගාලා කලවම් කරන්න. ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරන්න, නැත්තම් අඩි අල්ලන්න පුළුවන්. මේකේ වතුර ටික මේ වගේ අඩු වෙලා යනකන් හොඳට හැඳි ගන්න. දැන් අපි මේක ලිප නිවලා විනාඩි 5ක් විතර නිවෙන්න තියාගමු. ලුණු රස එහෙම මදි නම් බලලා එකතු කරන්න මේකට. තව අපිට අතින් අල්ලන්න පුළුවන් ගන්නට නිවුනට පස්සේ අපි මේක ආයි අතින් හොඳට තව ටිකක් විනාඩි 2ක් විතර අනා ගන්න ඕනි. හොඳට අතින් අනා ගන්න. ගොඩක් වියලි ගතියක් වගේ තියෙනවා නම් තව වතුර චුට්ටක් දාලා අනා ගන්න. මේ වගේ කැඩෙන්නේ නැති වෙන්න ගුලියක් හදා ගන්න පුළුවන් පදමට ආවහම හරි. දැන් අපි මේකෙන් උලුඳු වඩේකේ හැඩයට වඩේ ටික හදාගමු. මේ තියෙන්නේ මම හදාගත්ත වඩේ ටික. ඒ ප්‍රමාණයෙන් මට වඩේ 9ක් හදා ගන්න පුළුවන් වුණා. දැන් අපි වඩේ ටික බැද ගන්න පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙන්න තියමු. ගොඩාක් ගැඹුරු තෙලම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට මේ තෙල් ටික විසි කරන්න වෙනවනේ, ආයි ආයි පාවිච්චි කරන්න බෑනේ. මේ වගේ වඩේකෙන් භාගයක් මේ වැහෙන්න තිබ්බහම ඇති. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න, නැත්නම් වඩේ ටික කර වෙන්න පුළුවන් ඉක්මනට. එක පැත්තක් රන්වන් පාට වෙන්න බැදුනහම අනිත් පැත්ත හරව ගන්න. ඒ වගේ දෙපැත්තම රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේ ටික දැන් දෙපැත්තම හොඳට රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. අපි බාගමු.
ඒ වගේ අනිත් වඩේ ටිකත් මම බැදගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත වඩේ ටික. බලන්න මේක හරිම රසයි, සුවඳයි, ඒ වගේම හොඳ ක්‍රිස්පියට තියෙනවා. මේ බලන්න ඇතුළත් හරි ලස්සනයි. වඩේ කන්න මම ටක් ගාලා පොල් චට්නි එකකුත් හදාගත්තා. ඒකත් එක්ක තවත් රසයි මේක. මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.